නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සද්ධාවන්ත පින්වත්නි අදත් සොඳුරු නිවන් මග වැඩසටහන් මාලාවේ දෙවෙනි වැඩසටහන වශයෙන් මහමෙවිනාවේ පින්වත් ස්වාමින් වහන්සේ අපත් සමග ඒ භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් ධර්මය මතු කරමින් බෝධිපාශික ධර්ම ගැන කතාබස් කරන්නට එකතු වෙනවා. බෝධිපාශික ධර්ම ගැන භාග්‍යතුන් වහන්සේ වදාලා ධර්මාර්ගයේ පුරුදු කරන භික්ෂුවකට භාවනා කරගෙන යද්දි හිතක් එනවා මගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා නම් කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ භික්ෂුව එසේ හිතූ පමණි පින්න ස්වාමීන් වහන්සේ ආශ්‍රව නිදහස් වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා බෝධිපාක්ෂ්‍ය ධර්ම භාවිත නොවීම කියනවා. බෝධිපාක්ෂ්‍ය ධර්ම සම්පූර්ණත්වයට පත් නොවීම කියලා වාසි ජටෝප සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ වදාලා මේ විදිහට දේශනා කරන බුදුරජාණන් වහන්සේ භාවනානුයෝග මනෝත්ථස්ස භික්ඛවේ භික්ඛුනු විහෙරතෝ කිංචාපි එවං ඉච්ඡා උප්පජ්ජේය භාවනාවේ වාසය කරන භික්ෂුවකට මේ වගේ කැමැත්තක් එනවා අහෝ වතමේ අනුපාදාය ආසවේ චිත්තං විමුච්ඡේය අනේ මගේ හිත ආශ්‍රවයන්ගේ නිදහස් වෙනවා නම් කියලා අතක් වාස්තනේව අනුපාදාය ආසවේහි චිත්තං විමුච්ඡති ඒ වුණාට ආශ්‍රවයන්ගේ හිත නිදහස් වෙන්නේ නැහැ තංකිස හේතු ඒට හේතුව මොකද්ද අභාවිත අත්තාතිස වචනීය. ඒකට කියන්නේ අභාවිත නිසා, නොවැඩුණු නිසා. කිස්ස අභාවිත අත්තා. කුමක්ද නොවැඩුණේ? අභාවිත අත්තා චතුන්නං සතිපට්ඨානං. සතර සතිපට්ඨානේ වැඩිලා නැහැ. අභාවිත අත්තා චතුන්නං සම්මප්පදානං. සතර සම්මප්පදාන වීරිය වැඩිලා නැහැ. අභාවිත අත්තා චතුන්නං ඉද්ධිපාදානං. සතර ඉර්ධිපාද දියුණු වෙලා නැහැ. අභාවිතත්තා පංචන්නං ඉන්ද්‍රියාණං පංච ඉන්ද්‍රිය වැඩිලා නැහැ අභාවිතත්තා පංචන්නං බලානං පංච බලත් වැඩිලා නැහැ අභාවිතත්තා සත්තන්නං බොජ්ජංගානං සප්ත බොජ්ජංගත් වැඩිලා නැහැ අභාවිතත්තා අරියස්ස අට්ඨංගිකස්ස මග්ග ආර්ය අෂ්ටාංග මාර්ගය දිනු වෙලා නැහැ මේ බෝධිපාච ධර්ම 37 නොවැඩුණු නිසා හිතේ කැමැත්ත තිබුණා හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ වාසි ජටෝම සූත්‍රයේදී පින්වත් ස්වාමීන් වහන්සේ මතක් කරනවා සිහිපත් කරනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාලා කෙනෙකුගේ හිතේ එහෙම ආසාවක් කැමැත්තක් නැතත් භාවනා කරගෙන යන කෙනෙක් බෝධිපාක්ෂ ධර්ම දිනු වෙනවා නම් දිනු වෙලා නම් තියෙන්නේ ඒ කෙනාගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනා කියලා. මේ සතර සතිපට්ඨාන සතර සම්‍යප්පදාන වීරිය ආදී බෝධිපාක්ෂ ධර්ම 37ම ප්‍රගුණ වුණොත් දියුණු වුණොත් හොඳින් වැඩුණොත් කැමති වුණත් අකමැති වුණත් බලාපොරොත්තු නොවුණත් ඒ කෙනාගේ හිත ආශ්‍රවයන්ගේ නිදහස් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. බුදුරජාන් වහන්සේ එතනදී උපමාවකුත් වදාළා මේ කිකිලියක් ඉන්නවා විතර රකින්න 8ක් 10ක් 12ක් විතර රකින්න නැතුව පැටව බලාපොරොත්තු වෙනවා. අන්න පැටව එළියට එන්නේ නැහැ. අන්න ඒ වගේ බෝධිපාක්ෂ ධර්ම 37 දියුණු කරගන්න නැතුව නිවන් මඟ දියුණු කරගෙන ආශ්‍රවණි ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් කරගන්නවා කියලා රහත් වෙනවා කියලා පැතුවට සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. යම් කිසි කිකිලියක් ඉන්නවා බිත්තර 8ක් 10ක් 12ක් තියෙනවා. පැටවගෙන බලාපොරොත්තු වෙන්නේ නැහැ පැටව එන්න ඕන කියලා. නමුත් ඒ කිකිලිය විසින් බිත්තර රකින්න හොඳට රත් කරනවා. ඒ රත් කරද්දී ඒ රත් කිරීම නිසා ඒ බිත්තර වලින් පැටව එළියට එනවා. අන්න ඒ වගේ යම් කිසි භික්ෂුවක් යම් කෙනෙක් මේ බෝධිපාක්ෂ ධර්ම හොඳින් දියුණු කරනවාද ඒ කෙනා බලාපොරොත්තු වුණත් පැතුවත් නැතත් ඒ බෝධිපාක්ෂ ධර්ම සම්පූර්ණ වුණාම හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන බව භාග්‍යතුන් වහන්සේ වාසි ජටෝම සූත්‍රයේදී වදාළා. ඉතින් ඒ නිසා අපි මේ කතා කරන්න සූදානම් වෙන මේ බෝධිපාක්ෂ ධර්ම ඒකාන්තයෙන්ම උපකාර වෙනවා මේ නිවන් මඟ සම්පූර්ණ කරගන්නට. සාම්පති බ්‍රහ්මරාජයා පින්න ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානය ගැන නේද අපි අද ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. සතර සතිපට්ඨානේ සතිපට්ඨාන සංයුක්තිය කතා කරගෙන යද්දී
භාගතුන් වහන්සේ මේ සතිපට්ඨානය ගැන බුද්ධත්වයට පත් වෙලා මුලින්ම කල්පනා කරද්දි සම්පති බ්‍රහ්මරාජයා ඒ දැකලා භාගතුන් වහන්සේ වෙත පැමිණිලා වන්දනා කරලා කියනවා ස්වාමිනි මේ භාගතුන් වහන්සේ ඒක එහෙමමයි මේ නිවන් මඟ භාගතුන් වහන්සේ සතර සතිපට්ඨානය ගැන යම්ම විදියට හිතුවද ඒකේ විදියටමයි කියලා කියන අවසානයේ මේ අතීතේත් ඈතර වුණේ මේ මාර්ගයෙන් කියනවා අනාගතේ ඈතර වෙන්නේ මේ මාර්ගයෙන් කියනවා වර්තමානයේ සසරෙන් ඈතර වෙන්නේ මේ මාර්ගයෙන් කියනවා මේ බෝධිපාශී ධර්ම තුල මේ සතිපට්ඨානේ සිය පීඨයෙන් කියලා. ඉතින් ඒ නිසා මේ සතර සතිපට්ඨාන සංයුක්තයේ ආරම්භයේදීම භාගතුන් වහන්සේ වදාළ දේශනා කැටි කරලා රහතන් වහන්සේලා සංගායනා කරද්දී පින්න ස්වාමීන් වහන්සේ මුලින්ම අපිට මුණ ගැහෙන්නේ අඹපාලි කියන සූත්‍ර දේශනාව. පින්න ස්වාමීන් වහන්සේ අඹපාලි සූත්‍ර දේශනාවේදී අපගේ භාගතුන් වහන්සේ මේ සතර සතිපට්ඨානය ගැන කොයි විදිහයට අපට දේශනා කළසේක්ද? නමෝ බුද්ධාය. අවසරයි ගෞරවනීය පින්න ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම එහෙම නැත්නම් මේ සොඳුරු නිවන් මඟ පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපට අපගේ භාග්‍යතුන් වහන්සේ මුලින්ම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පෙන්වා දීමේදී පෙන්වා දෙන්නේ සතර සතිපට්ඨානය. එස් සතිපට්ඨාන සංයුක්තේ සංයුක්තනිකායේ පහේ ප්‍රථම පොත් වහන්සේගේ අන්තර්ගත වෙනවා. ප්‍රථම දේශනාව අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට මතක් කළා අඹපාලි සූත්‍රය. ඉතින් සතිපට්ඨානය ගැන අපි කතා කරද්දී අපට හුරු පුරුදු අපි අහලා තියෙන ප්‍රධාන සූත්‍ර දේශනාව තමයි මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඔබ අහලා තියෙන එකට නිදාන ආදී කුරුරට කම්මාස ධම්ම කියන නියම් ගමේදී අපගේ භාග්‍යතුන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේලා අරබයා දේශනා කරපු ඒ මහා සතිපට්ඨාන සූත්‍රය අපට විස්තර වශයෙන් මේ සතර සතිපට්ඨානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කිරීම මුණගැහෙනවා. ඒක දීඝනිකායේදී විස්තරාත්මකව බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව පැහැදිලි කරනවා සතර සතිපට්ඨානේ පින්වත්සන් හස. ඒ වගේම මජ්ක්‍ධිම නිකාය එක පොත් වහන්සේගෙත් මේ සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත වෙනවා. එහෙමයි. ඉතින් සතිපට්ඨාන සංයුක්තයේ ඇසුරින් අපි ඔබට දැනගන්න නොලැබුණු සතර සතිපට්ඨානය පිළිබඳව උතුම් බුද්ධ දේශනාවන් ඒ වගේම බුද්ධ වචනයන් අපි මේ සොඳුර නිවන් මඟ ධර්ම සාකච්ඡා මේ වැඩසටහන ඔස්සේ ඔබ වෙතගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහිදී අඹපාලි සූත්‍ර දේශනාව ප්‍රථමයෙන් මේ සතිපට්ඨාන සංයුක්තිය අන්තර්ගත වෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර අඹපාලියගේ අඹවනේ වැඩවාසය කරද්දී මේ උතුම් දේශනාව වදාරන්නේ. එහෙමයි. පින්වත් ස්වාමීන් වහන්සේලා අමතලා අර සතිපට්ඨාන සූත්‍රයේදී වගේ පින්වත් ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ අවටින් වැඩ සිටිනව. පින්වත් ස්වාමීන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ භික්කවෝති පින්වත් මහණනි කියලා අමතලා වදාරනවා. ඒ වෙලාවේ පින්වත් ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සම්බුදු සිරි මෝ මඩලින් දේශනා කරනවා. අපි සතිපට්ඨාන සූත්‍රයේදී නිරන්තරයෙන් අපි මුලින්ම ඉගෙන ගන්න අපි සජ්ජහායනා කරන ඒ බුද්ධ දේශනාව ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මේ සත්‍යයන්ට පිරිසුදු භාවයේ පිණිස තිබෙන එකම එක ඒකායන මාර්ගය තමයි මේ සතර සතිපට්ඨානෙ. මේ රාග ද්වේෂ මෝහයන්ගෙන් අපිරිසුදු සිත පිරිසුදු කරගන්න තියෙන ඒකායන මාර්ගයේ සතර සතිපට්ඨානෙ. ශෝක පරිද්දවානං සමතික්කමාය. ඒ වගේම මේක ඒකායන මාර්ගයේ ශෝක පරිදේවයන්. ඒ කියන්නේ ශෝකයටපත් වීම, ඒ වගේම වැළපීම් පරිදේවයන්ගෙන් ඒව අතික්‍රමණය කරන්න, ඒව ඉක්මවා යන්න තියෙන එකම මාර්ගයයි මේ සතර සතිපට්ඨානෙ. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් දුම්නස් අතුරුදහන් කරලා දාන්න, ඒ වගේ නිදහස් වෙන්න තියෙන එකම මාර්ගයයි මේ සතර සතිපට්ඨානෙ. එතන ඥායස්ස අධිගමාය. චතුරාර්ය සත්‍ය අවබෝධය අධිගමේ කරන්න, සාක්ෂාත් කරන්න, ඥානෙ ඇති කරගන්න එකම මාර්ගය. නිබ්බානස්ස සච්ච ක්‍රියාය. අමා මහ නිවන සාක්ෂාත් කරන්න තියෙන එකම මාර්ගයයි මේ සතර සතිපට්ඨානය කියලා බුදුරජාණන් වහන්සේ මේ
අඹපාලි සූත්‍ර දේශනාවේදී අර මහා සතිපට්ඨාන සූත්‍රයේදී වගේ මුලින්ම දේශනා කරනවා. යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියලා. ඒ කුමන සතර සතිපට්ඨානයක්ද? කතමේ චත්තාරෝ ඉද භික්කවේ භික්කු කායේ කායානුපස්සේ විහෙරති. ඒ සතර සතිපට්ඨානෙ කුමක්දයත් මෙහි මේ බුදු ශාසනයේ භික්ෂුව කයෙහි කයානුව බලමින් වාසය කරනවා. කයානුව සිහි පිහිටමින් වාසය කරනවා කොහොමද? ආතාපි සම්පජානෝ සතිම. මෙතන තුනක් විස්තර වෙනවා. ආතාපි කෙලෙස් තවන වීරියෙන් සම්පජානෝ. ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය කර නොවනි. සතිම. ඒ කියන්නේ සිහියෙන්. ඒ සඳහා සිහියෙන් යුතුව මෙන්න මේ කරුණ තුන සතිපට්ඨානය හතරදිම බුදුරජාණන් වහන්සේ සුවිශේෂී කොට දේශනා කරන කරුණු තුනක්. සතිපට්ඨානය වැඩීමේදී අත්‍යවශ්‍යම ශ්‍රාවකයෙක් තුළ තියෙන ඕන කරුණු තුනක්. ආතාපි සම්පජානු සතිම. කෙලෙස් තවන වීරිය, කෙලෙස් තවන නුවන සිහිය. විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං. ඒ වගේම තව දෙයක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං. ඒ කියන්නේ මේ අපේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ලෝකයේ ගැන ඒ වගේම අපි සම්බන්ධ වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන බාහිර ලෝකයක් එක්ක. එහෙමයි. මෙන්න මේ ලෝකයේ ගැන අපට අභිජ්ජාව, දැඩි ලෝභයක්, ආසාවක් හටගෙන තියෙනවා. ඒකත් එක්ක මේ සතිපට්ඨානෙ වඩන්න බෑ. ඒකට දුම්නස ගැටීමක් ඇති වෙලා තියෙනවා. ඒකත් එක්ක සතිපට්ඨානෙ වඩන්න මේ කය කෙරෙහි සිහි පිහිටවන්න බෑ. විනීය ලෝකේ මේවා කෙරෙහි මේවා අත්හැරපු සිතින් මේ කය කෙරෙහි සිහි පිහිටවන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. මේ වේදනාවන් කෙරෙහි සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා වශයෙන් ප්‍රධාන වශයෙන් වේදනාව තුන් ආකාරයකට ගොනු කරගන්න පුළුවන්. මෙන්න මේ වේදනාවන්හි යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස අර කෙලස්තාවන වීරීන් ආතාපි සම්පජානු කෙලස්තාවන නොවනින්, ඒ වගේම කෙලස් ප්‍රහාණය කර නොවනින්, ඒ වගේම සතිම සිහියෙන් යුතුව වේදනාවන් කෙරෙහි සිහිය පිහිටවනවා. විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං. අර මේ ලෝකයේ කෙරෙහි අනවබෝධයෙන් ඇතිලා තියෙන අභිජ්ජාවත්, දැඩි ලෝභයත්, ඒ කෙරෙහි ගැටීම, දොම්නස, ඒ පංචකාම ගුණයන් ආස කරන දේවල් නොලැබීම නිසා ඇතිවෙන දොම්නසත් ප්‍රහාණය කොට ඒ වගේ දුරුසිතින් වේදනාවන් කෙරෙහි සිහිය පවත්වනවා. එහි යථාර්ථය අවබෝධ කරගන්න. ඊළඟට චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිතෙහි සිතානුව බලමින් වාසය කරනවා. කියන්නේ සිතෙහි යථාර්ථය අවබෝධ කරගන්න. ඒකත් බුදුරජාණන් වහන්සේ පදාරනවා. මේ සිතෙහි යථාර්ථය අවබෝධ කරගන්න කෙලෙස් ප්‍රහාණය කරන නුවණින්, ඒ සඳහා කෙලෙස් තවන වීරියෙන්, ඒ වගේම සිහි කියන කරුණු තුන මුල් කරගෙන විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං. මේ ලෝකයේ කෙරෙහි අනවබෝධයෙන් ඇති වෙලා තියෙන අභිජ්ජාවත්, දැඩි ලෝභයත්, දොම්නසත් දුරු කරමින් සිහි පිහිටවන්නේ සිත අනු. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධර්මයන් කෙරෙහි, ධර්මයන් කියලා කිව්වහම ඒක බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානයේ විස්තරිත වශයෙන් දේශනා කරනවා. පංච නීවරණ, පංච උපාදානස්කන්ධේ, ඒ වගේම ආයතන 6, ඒ වගේම සප්තබොජ්ජංගයන්, චතුරාර්ය සත්‍ය කියන මෙන්න මේ ධර්මයන් යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස ධර්මයන්ට අනුව සිහිය පිහිටවනවා. ඒකත් අර කෙලෙස් ප්‍රහාණය කරන නුවණින්, ඒ සඳහා වීරියෙන්, ඒ වගේම සිහියෙන් යුතුව ලෝකී කෙරෙහි මේ අනවබෝධයෙන් ඇති වෙලා තියෙන අභිජ්ජාවත්, දුම්නසත් දුරු කරමින්. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සතර සතිපට්ඨාන මේ විදිහට වැඩිමයි මේ සත්වයන්ගේ අපිරිසුදු සිත පිරිසුදු කරගන්න තියෙන එකම මාර්ගය. ඒ වගේම ශෝක පරිදේවයන්ගෙන් ඈතර වීමට තියෙන එකම මාර්ගය, දුක් දුම්නස් වලින් ඈතර වීමට තියෙන එකම මාර්ගය, ඒ වගේම ආර්ය සත්‍ය අවබෝධයට තියෙන එකම මාර්ගය, නිවන් අවබෝධයට තියෙන එකම මාර්ගය වශයෙන් මෙන්න මේ සතර සතිපට්ඨානය මේ විදිහට වැඩිමයි කියලා පින්වත් ස්වාමීන් වහන්සේ මුල්ම දේශනාව වෙන මේ අඹපාලි සූත්‍රයේදී පින්වත් ස්වාමීන් වහන්සේ මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ අපට මේ විදිහට පැහැදිලි කරලා දෙනවා. එහිමයි ස්වාමීන් අවසරයි මේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ හතරෙදිම සිය පිහිටවීම හතරෙදිම භාග්‍යතුන් වහන්සේ නැවත නැවත සිහිපත් කරනවා. ආතාපි සම්පජානෝ සතිමා කියන ඒ වචන තුන නේද සනස්? එහෙමයි. එතකොට එතකොට කෙලෙස් තවන වීරිය සම්පජාන නුවණ සතිමා සිය පැවැත්වීම. එහෙන් පවත්තුමින් කයට සිය පිහිටවීමත්
වේදනාවන්ට සිය පිහිටවීමත් සිතේ ඇතිවන සිතුවිලි ගැන මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන අයරින් ඒ සිය පිහිටවීමත් ඒ වගේම ධම්මානුපස්සනාවට ධර්මයන්ට සිය පිහිටවීමත් කරගෙන යනවා. ඒ වගේ මේ හතරටම භාගතුන් වහන්සේ දේශනා කරනවා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන එක. පින්නත්නි පින්න ස්වාමීන් වහන්සේ විසින් අඹපාලි සූත්‍රයේදී ඒ භාගතුන් වහන්සේ වදාළ ඒ උතුම් සම්බුදු වදන් උපටා දක්වමින් මේ අභිජ්ජාව දැඩි ලෝභය දොමනස්ස කියන්නේ ස්වාමීන් වහන්සේ ගැටීම. ඔව් මේ පංචකාමයන් නොලැබීම නිසා හිතේ ඇති වෙන දොමනස්ස. හිතේ ඇති වෙන දොමනස්ස. මේ මේවට ඉඩ නොදී කය කෙරෙහි විඳීම් කෙරෙහි ඒ වගේම සිතුවිලි කෙරෙහි ධර්මයන් කෙරෙහි සිය පිහිටවන්න කියලා භාගතුන් වහන්සේ වදාළ අඹපාලි වනයේදී වදාළේ දේශනාවයි ස්වාමින් වහන්සේ විස්තර කර දුන්නේ. ඒ වගේම පින්න ස්වාමින් වහන්සේ පැහැදිලි කළා අපට භාගතුන් වහන්සේ මුලදීම මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළ අයරින්ම මේ දේශනාවෙදිත් මුලින්ම තෝරලා දෙනවා සත්‍යයන්ට පිරිසිදු වෙන්න තියෙන්නේ මේ මාර්ගය කියලා. ඒකායනෝ ඒකම මාර්ගය. ඒක හරි විශේෂයි. හරි විශේෂයි. සත්‍යයෙන් පිරිසිදු වෙන්න ඕන නම් කෙනෙකුට තියෙන එකම මාර්ගය සතර සතිපට්ඨාන. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. ඒකෙන් අපිට නිවන් අවබෝධය පිණිස අනිවාර්යයෙන් මේ සතර සතිපට්ඨානේ වැඩි යුතුය. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට පිරිසිදු වෙනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම නිකලෙස් වීම, කිලුට රහිත වීම. ඒ සඳහා සතර සතිපට්ඨානෙට පැමිණීම භාගතුන් වහන්සේ මුලින්ම කියන සත්තාන විසුද්ධියා කියලා. වෙනස් සන්නහස අවසරයි විදුරයන් වහන්සේ දේශනා කරනවානේ මේ සිත මේ අනවරාග්‍ර සසරේ මේ රාගයෙන් දේශයෙන් මෝහයෙන් කිලිටුනා කියලා නිතර නිතර හිතන්න කියන මේ සිත කිලිටු වෙලා තියෙන මේ සිත කිලිටු වීමෙන්මයි මේ සත්‍යය කිලිටු වෙන්නේ සිත පිරිසුදු වීමෙන්මයි මේ සත්‍යය පිරිසුදු වෙන්නේ කියන කරුණ නිතර නිතර ගද්දොල බද්ද සෝත්‍රයේදී සිහි කරන්න කියන එබඳු සිත පිරිසුදු කරගන්න තමයි මේ සතිපට්ඨානේ වැඩිම බුදුරජාන් වහන්සේ ඒකායන මාර්ගී ඒකායම විසුදුම වශයෙන් පෙන්වලා දෙන්නේ ලදෙන්නේ. ඒ වගේම අවසරයි පින්න ස්වාමීන්සේ ඊළඟට භාගතුන් වහන්සේ මේ දැන් මේ අඬන වැළපෙන ලෝකෙන් නිදහස් වෙන්න උපකාර කරන බව තේරන දේශනා කරන ශෝක පරිද්දවාන සමතික්කමයි. අඬන වැළපෙන දේ ඉක්මව යන දැන් ලෝකෙ බොහෝ දෙනෙක් අඬන වැළපෙනවා. එහෙනම් කවුරු හරි කෙනෙක් මේ අඬන වැළපෙන එකෙන් ගැලවෙන්න ඕන නම් ඒ අයත් එන්න ඕන කොතනටද? සතිපට්ඨාන. ඒ අයත් එන්නට ඕන සතර සතිපට්ඨානයට බවයි භාගතුන් වහන්සේ සම්බුදු මුවමල්ලෙන් පිටවුනේ. ඒ වගේම දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය කියලා දුක් දුම්නස් වලින් යුතු දෙවියන්ට මිනිසුන්ට ඒවයින් මිදස් වෙන්නත් මේ උපකාර වෙන්නේ සතර සතිපට්ඨානමයි. අවසානයේ ඥායස අධිගමාය මේ නිවන් මඟ අරහත්ත්ව මාර්ගය සම්පූර්ණ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කුතක් ඥාන වශයෙන් ආර්ය සත්‍ය අවබෝධය පරිපූර්ණ කරගන්න උපකාර වෙන්නේ සතිපට්ඨානෙ වැඩි වීම. එතකොට ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ දේශනා කරන අවසානයේ නිබ්බානස්ස සච්ච කිරියාය අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ භාගතුන් වහන්සේ ධර්මයේ අපි අහලා තියෙනවා සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං කියලා. අර්ථ සහිතව මේ මුළුමනින්ම ව්‍යංජන සහිතව මේ ධර්මයේ දේශනා කරන්න කියලා. එය නේද ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි වෙන්නේ දැන් අමා මහ නිවන දක්වා යන මේ මාර්ගයේදී භාගතුන් වහන්සේ මේ බොහෝ වචන අරගෙන එක වචනයකින් තේරෙන්නේ නැත්නම් තවත් වචන ගණනකින් තේරුම් ගන්නට මේ නිවන් මඟ ගැන තෝරද්දී අරහත්ංග මාර්ගය ගැන සතිපට්ඨානය වැඩිම තෝරද්දී සත්තානං විසුද්ධියා කියලා පටන් අරගෙන ඊට පස්සේ නිබ්බාන සච්චිකිරියාය කියලා අවසන් කරනවා. ඒ වදන් වලින් තෝරන්නේ එතකොට පිරිසිදු වෙලා දැන් මුලදී කියන්නේ සත්‍යයන්ට පිරිසිදු වෙන්න යමමා නිවනටපත් වෙන්න තමයි අවසන් වෙන්නේ නිවන සත්‍ය ක්‍රියාය කියලා නිවන සාක්ෂාත් කිරීම කියලා. ඉතින් ඒ නිසා මේ ඒ භාගතුන් වහන්සේගේ බුද්ධ වචනයම මේ විදියට සිහිපත් කරනවා නම් තේරුම් ගන්න වෙහෙසෙනවා නම් එයාට මේ ගැඹුරු උනත් මේ ධර්මය වටහා ගන්න අවස්ථාවක් පැමිණෙනවා. පිළසන්හස මේ එතකොට අපිට පැහැදිලි අපි සතිපට්ඨානේ වැඩි යුත්තේ දැන් බොහෝ දෙනෙක් අද කාලේ බණ භාවනා කරන්න භාවනා පන්ති වලට යනවා භාවනාව ගැන අධ්‍යයනය කරන ගොඩාක් මේ සමාජයේ බටහිර සමාජයේ විශේෂයෙන්ම නැඹුරු වීමක් තියෙනවා. බොහෝ දෙනෙක් මේ අසනීප රෝගාබාධයන් මේ නැති කරගන්න සිත පොඩ්ඩක් ස්ට්‍රෙස් වලින් මග හැරව ගන්න මේ මානසික සුවයක් බලාපොරොත්තු වෙයි. මේ දෙයක් පිණිස මේ භාවනාවට යොමු වෙන ස්වභාවයක් අපිට බොහෝ සෙයින් දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම බෞද්ධයත් මේක කරනවා. ඒ වගේම අන්‍යාගමික උදවියත්
අද බොහෝ සෙයින් භාවනාවට තමන්ගේ ආගම්වල පහ භාවනාවන් නිර්මාණය කරගෙන තියෙනවා මේ බුද්ධ මේ බෞද්ධ ආගම ඇසුරින්. ඉතින් ඒ අයගේ අරමුණ වෙලා තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ අරමුණ නෙමෙයි. සියලු දුක නිදහස් වීම නෝ තාවකාලික ලෞකික සෝයක්. සෝයක් බලාපොරොත්තු. එතකොට බුද්ධ ශ්‍රාවකයාගේ මේ සතර සතිපට්ඨානයේ වැඩිමෙහි මූලික පරමාර්ථය මූලික අපේක්ෂාව වෙන්න ඕනේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අපේක්ෂාව. මේ සිත පිරිසුදු කර ගැනීම. ඒ වගේම ශෝක පරිදේවයන් ඉක්මවා යෑම. ඒ වගේම දුක් දොම්නස් වලින් නිදහස් වීම. ඒ වගේම ජීවිතයේ සත්‍ය පිළිබඳ ඥානෙ චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානෙ ලබා ගැනීම නිබ්බානස්ස සච්ච කිරියයි අමා මහ නිවන සාක්ෂාත් කිරීම කියන එක. තාවකාලිකව දුකින් නිදහස් වීම නොව සියලුම දුකින් නිදහස් වීම තමයි ඉලක්කය විය යුත්තේ. ඒ සඳහායි සතර සතිපට්ඨානේ තියෙන්නේ. අපි ඉගෙන ගත යුත්තේ, පුරුදු කරගත යුත්තේ, ප්‍රගුණ කරගත යුත්තේ මේ හැම දෙයක්ම අපි කළ යුත්තේ මේ අරමුණ ඉෂ්ට සිද්ධ කරගෙන. ඒ අරමුණ ඉෂ්ට සිද්ධ කරගatti ඇති වෙන ඒ බලවත් චේතනාව ඒක අග්‍රයි ස්වාමීන් වහන්සේ. අග්‍රයි. අනික ඒ ගැන සිත පහදවා ගැනීම පවා ශ්‍රේෂ්ඨයි. මේ සංගත ධර්මයන් අතර අග්‍රව මාර්ගයේනි අග්‍රව සංගත ධර්මයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය කියන අංගෙනි මේ සතර සතිපට්ඨානේ. එතකොට අග්‍ර දෙයක් කෙරේ හිත පැහැදෙන කෙනාට අග්‍ර විපාක තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ තමන්ට මේක අදාළ නැහැ කියලා බැහැර නොකර මේ ධර්මයේ ගැන ධර්මයේ අසන්නට ධර්මයේ දැනගන්න වෙහෙසෙනවද හිත පහදිනවද? එයාට එයායි බලාපොරොත්තු වෙන බාහිර ලෝකේ ලෞකික සියලු ඒ ප්‍රශ්න ටිකත් සංසිද්ධිය ආවේ පුණ්‍ය බලයෙන්. එයි අග්‍ර දෙයකට පැහැදුනාම අග්‍ර විපාක තියෙනවා. අග්‍ර ඵලය ලෝකෝත්තර ඵලයට යන්න නම් වෙහෙසෙන්නේ ඊට මෙහා තියෙන අර්බුද ප්‍රශ්න සංසිඳවා ගන්න එක ඉතා පහසු වෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් හොඳමයි පින්නස් ස්වාමීන් වහන්සේ අද දවසේත් අපි සතිපට්ඨාන සංයුක්තයේ පළවෙනි සූත්‍ර දේශනාව ඇසුරෙන ඊයේ සාකච්ඡා කළේ බෝධිපාශ්‍ය ධර්මයන්ගේ සතර සතිපට්ඨානේ බුදුරජාන් වහන්සේ අඹපාලි අඹවනේදී සතිපට්ඨාන ගැන වදාළා අයුරු සිහිපත් කරමින් අනිකුත් බුද්ධ දේශනාත් මතු කරමින් දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස පවතින සම්බුදු දහම ඉස්මතු කරමින් අප මේ විදිහට මේ යුගී උපන් ඔබට අපට දෙවියන්ට මිනිසුන්ට මේ ධර්මය දායාද කළේ ඒ භාගිතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ලෝට දේශනා කළ ධර්මය ඒ රහතන් වහන්සේලා අනාගත ලෝකයාට දායාද කර නිසා පරපුරින් පරපුරට සම්බුදු දහම රැගෙනා නිසා ඉතින් අද උපදින අයට හිට උපදින අයට මේ සම්බුදු දහම දායාද කරන මහා සංඝරත්නයට ඒ වගේම මේ ධර්මය ඔබ වෙතගෙන එන ශ්‍රද්ධා මාධ්‍යයට දරූප වාහිනියට කටයුතු කරන හැම දෙනාටම ඒ වගේම විශේෂයෙන් මේ යුගයේ අපට මේ ධර්මය සුපිරිසිදුව මතු කළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පටන් දෙවිනිස් ලෝකේ ඔබ අප හැම දෙනාටම ඒ භාගිතුන් වහන්සේ වදාළ මේ උතුම් සතිපට්ඨාන ධර්මයන්ගේ මනාවකට හිත පිහිටවගෙන දුකින් නිදහස් කරන ගමන සාර්ථකව අවසන් කර ගන්නට සීල දුකින් නිදහස් වෙන්නටම මේ දහම් කතා බහෙන් රැස්සුණු පින ඒකාන්තයෙන් උපකාර විත්වා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සම්මා සම්බුද්ධෝ වත්සෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝති. සාදු සාදු සාදු.